අයිබන් දේපුතේ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් සුබුරුදු පරිදි ඔන්න අද ඔයාලගේ නිවසට මං ආවා. ඉතින් අපිට හැමදාම මතක් කරනවා වගේ පොඩි දින ගානේ ශිෂ්‍යත් විභාගෙට තියෙන්නේ. සූදානම් වෙන්න හොඳින් sujay.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා අපේ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා පිළිතුරු ලියලා අපේ සුජය මේ YouTube පත්‍රිකාවට සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලගේ ශිෂ්‍යත් විභාගෙට එන ගැටළු වලට අදාළව මොනවා හරි වැදගත් දෙයක් අද දවසේ තොන් ඔයාලට මම කියලා දෙන්න සූදානම් වෙනවා. හැමදාම අපි මේ දවස්වල කරගෙන යන්නේ අනුමාන ගණිත ගැටළු සහ විභාවිතාමාන. හොඳයි, එහෙනම් ආයෙත් මතක් කරනවා sujay.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා අපේ ප්‍රශ්න පත්‍රය බාගත කරගෙන ඒත් එක්ක සම්බන්ධ වෙන්න අපේ පාඩමත් එක්ක. හොඳයි, ඔන්න එහෙනම් අද දවසේ සාකච්ඡා කරන්න සූදානම් වෙනවා පළවෙනි ගණිත ගැටළුව. එකිනෙකට සෑම අතින්ම සමාන අල්මාරි 6ක් පාසල් දෙකක් අතර බෙදා දීමට අවශ්‍ය වේ. එකිනෙකට සෑම අතින්ම සමානයි අල්මාරි 6ක් තියෙනවා පාසල් දෙකක් අතර බෙදා දීමට අවශ්‍ය වේ. එක් එක් පාසලට ලැබිය හැකි අල්මාරි ගන්න විවිධ විය හැකිය. එක් එක් පාසලට එක් අල්මාරියක්වත් ලැබෙන පරිදි අල්මාරි 6ම බෙදා දිය හැකි වෙනස් ආකාර ගන්න කීය දහනවා. අල්මාරි 6ක් පාසල් දෙකක් අතර බෙදා දුන්නු දෙන්න අවශ්‍යයි. එක් පාසලකට ලැබිය හැකි අල්මාරි ගන්න විවිධ විය හැකිය. එක් එක් පාසලට එක් අල්මාරියක්වත් ලැබෙන පරිදි අල්මාරි 6ම බෙදා දිය හැකි වෙනස් ආකාර ගන්න කීය දහනවා. රයිට්. මොකද කරන්නේ? වෙන්න බලන්න. වෙනස් ආකාර ටික තමයි අපි බලන්න ඕනේ. ඉස්සරවම එක දුන්න හැකි, ඊට පස්සේ දෙක හතර දුන්න හැකි, රයිට්. ඒ කියන්නේ මේකේ තියෙනවා කොහොමද යන්නේ කියලා. එක පහ කියලා එකයි පහයි දෙනවා, පස්සේ තව එකට දෙනවා දෙකයි හතර, ඊට පස්සේ තුනයි තුන දුන්න හැකි, ඊට පස්සේ හතරයි දෙක, ඊළඟ පහයි එක. තොරමෙත එකයි දෙකයි තුනයි හතරයි ආකාර පහක් තියෙනවා. එහෙනම් පිළිතුර එනවා පහයි කියලා. එතකොට එක් පාසලකට එක් අල්මාරියක්වත් ලැබෙන පරිදි එම අල්මාරි 6ම බෙදා දිය හැකි වෙනස් ආකාරය. ඒ කියන්නේ එකකට එක දෙද්දි එකකට පහ, එකකට දෙක දෙද්දි අනිකට හතර, එකකට තුන දෙද්දි තුනයි තුනක් දුන්න හැකි, එකකට හතර අනිකට දෙක, එතකොට ආය පහයි එක. ඒ විදිහට තමයි යන්නේ. අල්මාරි දෙකක්වත් ලැබෙන පරිදි තමයි එක් එක් පාසලට එක් අල්මාරියක්වත් ලැබෙන පරිදි අල්මාරි 6ම බෙදා දෙන්න පුළුවන් වෙනස් ආකාර ගන්න තමයි. එතකොට ඒ එන විදිහවල ගන්න 1යි 5යි 2යි 4යි 3යි 3යි 4යි 2යි 5යි 1යි, කිසි ගැටලුවක් නැහැ. එතකොට පිළිතුර 5යි කියලා එනවා ආකාර ගන්න. හොඳයි, දෙවනි ප්‍රශ්නය. දින 30කින් අවසන් වන මාසයක දින 5ක එකතුවට තැබිය හැකි උපරිම හා අවම අගය මතක තියාගන්න. පටන් ගන්න කලින් පොඩි ඉඟියක් දෙන්නම්. නියතයක් දින 31ක් තියෙන මාසයක දිනවල කිසියම් දිනක උපරිම අගය 85යි අවම අගය 75යි. බලමු එක හදලා එනවද කියලා. හරි, ඔන්න බලන්න. 31කින් අවසන් වන මාසයක දින 5ක එකතුවට අපි හිතනවා 31 ඒ අදාළ දවස කියලා වැඩිම අගය හොයද්දි. ඊට පස්සේ 31යි 31කින් 7ක් අඩු කරන්න 24යි, 24න් 7ක් අඩු කරන්න 17යි, 17න් 7ක් අඩු කරන්න 10යි, 10න් 7ක් අඩු කරන්න 3යි. මේ ටික ඔක්කොම එකතු කරපුවාම පිළිතුරෙන 85. ඒ වැඩිම එක හොයන්නේ 31 වෙනි දවසේ ඒ දවස කියලා හිතාගෙන 31 ඉඳන් එනවා. අඩුම අගේ හොයද්දි එකේ ඉඳන් යන්න. එක පළවෙනි පළවෙනිද කවද්ද හරි එකයි නම් ආයෙත් ඒ වගේ දවසක් එන්නේ. එකට දවස් 7ක් එකතු වෙනවා. 7යි 1යි 8යි, 8යි 7යි 15යි, 15යි 7යි 22යි, 22යි 7යි 29යි. එහෙනම් අවම අගේ එන්නේ 75යි, නะ උපරිම අගේ 85යි, අවමගේ 75යි. එහෙනම් දින 31කින් අවසන් වන මාසයක දින 5ක එකතුවට තැබිය හැකි උපරිම අවමගේ උපරිම 85යි, අවම 75යි කියලා අපිට පිළිතුර ලබා ගැනීම හැකියාව තියෙනවා. මතක තියාගන්න මේක නියතයක් දින 31ක් තියෙන මාසයක. හරි, තුන්වෙනි ප්‍රශ්නය. පවිත්‍රාගේ දැන් වයස අවුරුදු 11කි. ඇයගේ මවගේ දැන් වයස පවිත්‍රාගේ වයස මෙන් 3 ගුණයට වඩා අවුරුදු 3ක් වැඩිය. තව අවුරුදු 4කින් මවගේ වයස කීය දහනවා. පවිත්‍රාගේ දැන් වයස අවුරුදු 11යි. හරි, ඇයගේ මවගේ දැන් වයස පවිත්‍රාගේ වයසෙන් 3 ගුණයට වඩා අවුරුදු 3ක් වැඩි. හරි, මොකද කරන්නේ? 11 ගුණ කරනවා 3ෙන්. 11 ගුණ කරනවා 3ෙන් 11 3 33යි. ඇයගේ මවගේ දැන් වයස පවිත්‍රාගේ වයසෙන් 3 ගුණයට වඩා අවුරුදු 3ක් වැඩි. 11 3 33යි. 33ට 3ක් එකතු කරපුවම කී 33ට 3ක් එකතු කරපුවම 33යි 3යි 36යි. ඊට පස්සේ තව අවුරුදු 4කින් මවගේ වයස හොයන්න 3 ගණන් ගුණ කරලා එන උත්තරේ 3ක් එකතු කරලා ඒකට තව 4ක් එකතු කරනවා. එහෙනම් 11 3 33යි 3යි 36යි 4යි 40යි.
පිළිතුරෙනවා. තව අවුරුදු 4කින් මාගේ වයස කීයද? අවුරුදු 40 කියලා පිළිතුරෙනවා. හොඳයි. යන් 4 වෙනි ගැටලුව. රූපය දැක්කෙන කොටු දැලෙහි හිස් කොටු අතර 2 3 4 5 යන සංඛ්‍යා හරහට හා පහළට යෙදුව විට එම ඉලක්කම් වල එකතු 11ක් වන ලෙස ලිවිය හැකි ආකාර ගණන. බලන්න මෙන්න මේකේ හිස් කොටු අතර 2 3 4 5 6. හරි, ඔන්න ඔය විදිහට බෙන්න බලන්න තියෙන විදිහ. හරි, මන් දානවා ඒවා මාර්ගයට දෙක මුලට දාන්න වෙනවා. දෙක හැම වෙලාවෙම අතන උඩට දාන්න වෙනවා. මේ බලන්න දෙක මැදට දාලා 5යි 4යි දානවා. එතකොට 5යි 4යි 9යි 2යි 11යි යටපැති 6යි 3යි 9යි 2යි 11යි. ඒ දෙක ඊට පස්සේ මාරු කරනවා. 3යි 6යි තියෙන එක උඩට දාලා 5යි 4යි තියෙන එක යටට දානවා. එතකොට 5යි 4යි 9යි 9යි 2යි 11යි. අනිත් පැත්තේ තිරස් 6යි 3යි 9යි 9යි 2යි 11යි. එහෙනම් එම ඉලක්කම් වල එකතු 11 වන ලෙස ලිවිය හැකි ආකාර ගණන ඉන්නේ 2යි කියලා ගන්න පුළුවන්. මේක සටහනක් දාගත්තාම පිළිතුරු හොයන්න පුළුවන්. පර්ශනියක කම්බි කෝරක් කැලි 9කට වෙන් කිරීමට මිනිත්තු 72ක් ගත වේ. එය කැබලි 4කට වෙන් කිරීමට ගතවන කාලය අහනවා. කම්බි කෝරක් ගත්තා කැලි 9කට වෙන් කරනවා. හරි, කැලි 9කට වෙන් කරන්න මිනිත්තු 72යි නම් කැලි 9කට වෙන් කරන්න කපන්න වෙන්නේ වාර 8යි. එහෙනම් 9න් එකක් අඩු කරන්න 8යි, 72 බෙදන්න 8ෙන් එකක් වෙන් කරන්න 9ක් යනවා. ඊට පස්සේ 4ෙන් කැලි 4කට වෙන් කරන්න ගතවන කාලනේ. එහෙනම් 4කට වෙන් කරන්න කපන්න වෙන්නේ කැලි ගන්න වැඩි එකක් අඩුයි. 4ෙන් එකක් අඩු කරන්න 3යි, ඊට පස්සේ 3 ගුණ කරන්න එකක් කපන්න 9යි, 3 ගුණ කරන්න 9යි, 2 වර 9 27යි, පිළිතුර එනවා මිනිත්තු 27යි කියලා. හොඳයි, දැන් ගැටලු පහක් හැදුවානේ. සුජය YouTube නාලිකාව, ගණිතය, ගණිත ගැටලු, පරිසරය, මව්බස මේ සියල්ලම වලට අරන් දෙනවා. අරන් එනවා ඉස්සරහට ඔන්ලයින් සෙමිනාර් සීරීස් එකකුත් පටන් ගන්නවා. එතකොට ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා අපිත් එක්ක එකතු වෙලා ශිෂ්‍යත් විභාගෙ තමන්ගේ දැනුම තව තවත් වැඩි කරගන්න, අපේ මේ පාඩම් මාලාව හොඳින් නරඹන්න, හොඳින් සවන් දෙන්න, හොඳින් අභ්‍යාස කරන්න. ඔක්කොම මෙතන තියෙනවා. උගන්වනවා, අභ්‍යාස ලියනවා, පාඩම බලනවා, තේරුම් නැත්නම් ආපහු බලනවා. තේරුණාද? ඒ සියලුම පහසුකම් මේ YouTube නාලිකාව හරහා ඔයාලා වෙත ලබා දීලා තියෙනවා. ඔයාලගේ නිසි ප්‍රයෝජනය ලබා ගන්න. හොඳයි, යම් 6 වෙනි ප්‍රශ්නයට. රෝස ගසක පළමු දින මලක්ද, දෙවන දිනේ මල් දෙකක්ද, තෙවන දින මල් තුනක් ද ආදී ලෙස සෑම දිනකම ඊට පෙර දිනේ පිපුණු මල් ගන්නට වඩා එකක් වැඩියෙන් බැගින් වන ලෙස මල් පෙයි. දසවන දිනේ වන විට පිපුණු මුළු මල් ගන්න. රයිට්. පළවෙනි දවසේ එකක් තිබ්බනම් දෙවන දවසේ දෙකයි, තෙවන දවසේ තුනයි. එහෙනම් මොකද කරන්නේ? අවසාන දසවන දිනේ වෙන පිපුණු මල් ගන්නවා. කොයි දවසේ හරි මේ වගේ ගානක කලින් දවසට වඩා එක ගානේ වැඩි වෙලා යනවා නම් ඒ අදාළ සංඛ්‍යාවට වඩා එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරන්න. එහෙනම් දහවන දිනේනේ 10 ගුණ කරන්න 11 = 110යි, 110 බෙදන්න 2 55යි. එහෙනම් දසවන දිනේ වෙන විට එහි පිපුණු මුළු මල් ගාන 55යි කියලා අපිට හොයා ගන්න පුළුවන් උත්තරේ. කිසි ගැටලුවක් නැහැ. ලකුණු ස්ථිරයි, ලකුණු ටික ගන්න පුළුවන්. හොඳයි, තේරෙනවා. මේවා තේරෙන විදිහට සරල විදිහට තමයි ඔයාලට ක්‍රමත් එක්ක කියලා දෙන්නේ. මේ දිනවල පවතින ගම්මතුල තත්ත්වයක් නිසා මාර්තු 15 වන සිකුරාදා සිට ජූලි 5 එක් සිකුරාදා සෙනසුරාදා ඉරිදා දින ඇතුළුව සිකුරාදා සිට අනුබණ්ඩ මා ගම් වතුර හිඳ පහුගිය කාලේ මතකයි. මාර්තු 15 සිකුරාදා ඉඳන් ජූලි 5 එක් සෙනසුරාදා ඉරිදා ඇතුළුව පාසල වසා තබන ලදී. පාසල වසා තිබූ දින ගාන අහනවා. රයිට්. මොකද කරන්නේ? මාර්තු 17 ඊට පස්සේ මෙතන තියෙනවානේ මාර්තු 15 ඉඳන් ජූලි 5 වෙනකම්. එතකොට මාර්තු 15ක් තිබ්බනේ. එතකොට මාර්තු මාසේ වල දන්නවා දින ජනවාරි, පෙබරවාරි, මාර්තු 31ක් තියෙනවා. එහෙනම් 31ෙන් 15ක් අඩු කරපුවාම පාසල් සිකුරාදා සිටනේ. එහෙනම් මාර්තු මාසෙ ඉතුරු දින 17යි. ඊට පස්සේ මොකද 15 වෙනිදා අතාරින්න ඕනේ. 31ෙන් 15ක් අඩු කරපුවාම එන්නේ 16යි. 16ට අපි අර එකක් එකතු කරනවා. එකතු කරන්නේ මාර්තු මාසේ 15 වෙනි සිකුරාදා ගන්න ඕන හින්දා. නම මාර්තු මාසේ දින 17ක් තිබ්බා. අප්‍රේල් මාසේ දින 30යි, මැයි මාසේ 31යි, ජූනි මාසේ 30ක් තියෙනවා දින. ඊට පස්සේ ජූලි මාසේ 5ක් තියෙනවා. තෙප්කිය අධි එක ගන්නවා. එහෙනම් මේ දින ටික එකතු කරන්න පුතේ. 7යි 1යි 8යි, 8යි 5යි 13ෙන් 3 දැම්ම එකක් විතරයි. 3යි 3 වර 3 9 1යි 10යි ගණන් 1යි 11යි. එහෙනම් මේ කාලය තුල පාසල වසා තිබූ සම්පූර්ණ දින ගාන 113යි කියලා පිළිතුරෙනවා. සම්පූර්ණ දින ගාන කීයයි කියලා දෙන්නේ 113යි කියලා නිවැරදිව පිළිතුරෙනවා. කිසි ගැටලුවක් නැහැ. හොඳයි, ප්‍රශ්න 7ක් කියලා යන් 8 වෙනි ප්‍රශ්නෙට.
අචල සහ පවන් යන දෙදෙනාගේ වයස්වල එකතු අවුරුදු 35කි. අචල සහ පවන් යන දෙදෙනාගේ වයස් අතර අනුපාත පිළිවෙලින් 1:4 කියනවා. අචලගේ වයස අවුරුදු කීයද? රයිට්. මොකද කරන්නේ? 4යි 1යි එකතු කරන්න අනුපාත 2 5යි. 35 බෙදන්න 5ෙන් 7යි. එහෙනම් එක කෑල්ලක හොයාගත්තේ එකක් 7යි නම් අචලගේ වයසනේ. එහෙනම් මෙතන තියෙන අචල සහ පවන් යන දෙදෙනාගේ වයස්වල විදිහ. අචල තමයි 1 ඉන්නේ. මුල කෙනාට 1, ඊළඟ කෙනාට 7. මේ 4 අනුපාතයන් වල එකතු වෙන 1යි 4යි. එහෙනම් 1 තියෙන කෙනාට 35, ගුණිතයන් වල එකතුව අනුපාතයන් වල එකතුව 4යි 1යි 5යි 35, 5ෙන් බෙදුවා 7යි. එහෙනම් 1 තියෙන කෙනාට 7යි නම් 4 තියෙන කෙනාට පවන් ගැහුවොත් 1ක් 7යි නම් 4ක් 7ක් 4 28යි. එහෙනම් මේක අහන්නේ යාගේ වයස නෙමෙයි අචලගේ වයස විතරයි අහන්නේ. අචලගේ වයස අපිට ගන්න පුළුවන් අවුරුදු 7යි කියලා. මතක තියාගන්න මේ වර්ග ගණන හුඟ කාලෙකින් ආවේ නැහැ. සමහර විට මේ පාර අපේ පළවෙනි පේපර් එකේ මේ වගේ ගැටලුවක් තියෙන්න පුළුවන්. මේකම නෙමෙයි ඈ. හොඳයි. යන් එනන් නම් වෙඩි ප්‍රශ්නයට ලීටර 1යි මිලිලීටර 500ක ධාරිතාවක් ඇති භාජනයක් සම්පූර්ණයෙන්ම හිස්ව පවති. සෑම මිනිත්තුවකටම භාජනයට ජල මිලිලීටර 50ක ජල ප්‍රමාණයක් එකතු වේ. ජල සැපයීම නොකඩවා එක දිගට සිදුවේ නම් භාජනය සම්පූර්ණයෙන් පිරවීමට ගතවන කාලය. රයිට්. මේ බලන්න ලීටර 1යි මිලිලීටර 500ක ධාරිතාවක් ඇති භාජනය සම්පූර්ණයෙන් හිස්ව තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? සෑම මිනිත්තුවකටම මිලිලීටර 50ක් පිරෙනවා නම් 1550 බෙදලා 50 කෑලි කීයද කියලා බලනවා. රයිට්. 50යි 30යි. එහෙනම් එක මිනිත්තුවකට මොකද්ද මිලිලීටර 50ක් පිරෙන්න එක මිනිත්තුවයි යන්නේ. එහෙනම් 50 ගුණ කරන්න පුතේ. මේ 50 1500 බෙදන්න මුළු ප්‍රමාණය 50න් 50 කෑලි කීයද බලන්න 30යි. එහෙනම් එක 50ක් පිරෙන්න යන්නේ විනාඩිය නම් එක්වරක් 30 මිනිත්තු 30යි කියලා අපිට පිළිතුර ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. නිවැරදිව පිළිතුර ලබා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි. එහෙනම් යන් 10 වෙනි ගැටලුවට. දරුග ධනේෂ්ගේ පියාවේ ධනේෂ් ඉපදෙන විට ඔහුගේ පියාගේ වයස අවුරුදු 26යි. ධනේෂ්ගේ මල්ලි ඉපදෙන විට පියාගේ වයස අවුරුදු 29යි. ධනේෂ්ගේ වයස දැන් අවුරුදු 8යි. ඔහුගේ මල්ලිගේ දැන් වයස අමෝ ටිකක් ටිකක් හිතන්න වගේ දීලා නේ. දනුග ධනේෂ්ගේ පියාවේ ධනේෂ් ඉපදෙන විට ඔහුගේ පියාගේ වයස අවුරුදු 26යි. ධනේෂ්ගේ මල්ලි ඉපදෙන විට පියාගේ වයස 29යි. රයිට්. එහෙනම් 29න් 26ක් අඩු කරන්න එතන පරතර එනවා 3ක්. ඊට පස්සේ ඒ කියන්නේ තාත්තගේ මෙතන ධනේෂ් ඉපදෙද්දි 26යි, ධනේෂ්ගේ මල්ලි ඉපදෙද්දි 29යි. එහෙනම් 29න් 26ක් අඩු කරලා පරතරේ හොයාගන්න. එතන පරතරේ තියෙනවා අවුරුදු 3ක්. එහෙනම් ධනේෂ්ගේ දැන් වයස අවුරුදු 8යි නම් මල්ලිගේ දැන් වයස හොයන්න 8න් 3ක් අඩු කරන්න 5යි කියන පිළිතුරෙන්නේ. ඔහුගේ මල්ලිගේ දැන් වයස අවුරුදු 5යි කියලා තියෙනවා. ඔහුගේ මල්ලිගේ දැන් වයස කීයද? අවුරුදු 5යි කියලා අපිට පිළිතුර ලබා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි. ඒ 10 වෙනි ප්‍රශ්නය. ලේසිද අමාර්ද? ලේසි. කිසි ගැටලුවක් නැණි වැඩිය පිළිතුර ලියාගෙන අපිට යන්න හැකියාව තියෙනවා. යන් 11 වෙනි ප්‍රශ්නය. වට්ටියක ඇති රතු මල් සංඛ්‍යාව සුදු මල් සංඛ්‍යාවෙන් 3 ගුණයකි. ඔන්න වට්ටියක තියෙන රතු මල් ටික සුදු මල් සංඛ්‍යාවෙන් 3 ගුණයක්. නිල් මල් මෙන් 4 ගුණයක් සුදු මල් තිබේ. නිල් මල් හා සුදු මල් සංඛ්‍යාව එකතුව 20යි. මුල් මල් ගාන හොයන්න. රයිට්. මේ බලන්න. රතු මල් සංඛ්‍යාව සුදු මල් සංඛ්‍යාවෙන් 3 ගුණයක්, නිල් මල් සංඛ්‍යාවෙන් 4 ගුණයක් සුදු මල්. එහෙනම් නිල් 1යි නම් සුදු 4යි. නිල් 1යි නම් සුදු කීයද? 4යි. 4යි 1යි එකතු කරන්න 5යි. ඊට පස්සේ මොකද කරන්නේ? 20 බෙදන්න 5ෙන් 1 කෑල්ලක් එනවා 4යි කියලා. එහෙනම් අහන්නේ මුළු මල් සංඛ්‍යාව 4 වරක් 4 කීයද? 16යි. ඒ මේ එක කොටසක් නේ. ඊට පස්සේ ඒ වගේ කොටස් තුනක් බලන්න 16 3ෙන් ගුණ කරන්න 48යි. ඊට පස්සේ ඔන්න එකක් කියන්නේ 4යි, දෙකක් කියන්නේ 16යි, තුනක් කියන්නේ 48යි. ඔය ටික එකතු කරන්ඩ 16යි 4යි 20යි, 20යි 48යි එකතු කරපුවම 68යි එනවා. එහෙනම් මේකේ තියෙන මුළු මල් සංඛ්‍යාව පුතේ 68යි කියලා එනවා. වට්ටියක ඇති රතු මල් සංඛ්‍යාව සුදු මල් සංඛ්‍යාවෙන් 3 ගුණයක්. දැන් නිල් මල් මෙන් 4 ගුණයක් සුදු මල්. එතනින් තමයි ඉරින් ගන්න තියෙන නිල් මල් 1යි නම් සුදු මල් 4යි, 4යි 1යි 5යි. 20 බෙදනවා 5ෙන් 4යි. ඊට පස්සේ 4 ගුණයක් ඒ වගේ නිල් මල් මෙන් 4 ගුණයක් සුදු මල්නේ. 4 ගුණ කරනවා 4ෙන් 16යි. ඊට පස්සේ රතු මල් සංඛ්‍යාව සුදු මල් සංඛ්‍යාව මෙන් 3 ගුණයක් නම් 16 ගුණ කරන්න 3ෙන් 48යි. ඊට පස්සේ 1ක් 4යි, 3ක් 2ක් 4ක් 16යි, 3ක් 48යි කියලා වෙනවා. කිසි ගැටලුවක් නැහැ. පිළිතුර වෙනවා 68යි කියලා. 16යි 4යි 20යි, 20යි 48යි කියලා කරපුවාම පිළිතුර 68යි කියලා අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හොඳයි. 11. තව ගණන් 4යි තියෙන්නේ. ඉතින් මොනවද හිතෙන්නේ?
මෙවවා හදන්න හොඳටම හැකියාව ඔයාලට තියෙනවා. සුජය YouTube නාලිකාව නැවත නැවත හොඳට බලන්න. එතකොට අපිට අවශ්‍ය දැනුම, අවශ්‍ය දේ ඔයාලා වෙනුවෙන් ලබා දෙන්න හැකියාව අපිට තියෙනවා. හොඳයි. යම්පුත් එහෙනම් 12 වෙනි ගැටලුවට පෑනක මිලට පැන්සල් දෙකක් ගත හැකිය. කසුනි රුපියල් 60ක් දීලා පෑන් දෙකක් කා පැන්සල් දෙකක් මිලට ගත්තා. පෑනක මිල අහනවා. මෙච්චරයි කරන්න තියෙන්නේ. පෑනක මිලට පැන්සල් දෙකක් ගන්න පුළුවන්. කසුනි 60ක් දීලා පෑන් දෙකයි පැන්සල් දෙකයි ගත්තා. එහෙනම් දෙක ගුණ කරන්න දෙක දෙවරක් දෙක හතරයි. මේ වගේ ගණක් හැදුවා මීට කලින් හතරයි. ඊට පස්සේ හතරට දෙකක් එකතු කරන්න මොකද පෑනක මිලට පැන්සල් දෙකක් ගන්න පුළුවන්. හතරට දෙකක් එකතු කරන්න 6යි. 60 බෙදන්න 6ෙන් බෙදුවාන් පස්සේ එකක් එනවා 10යි කියලා. එහෙනම් 10යි වද දෙකක් 20යි. එහෙනම් පෑනක මිල කීයද? රුපියල් 20යි. පෑනක මිල 20යි නම් රුපියල් 60ක් දීලා පෑන් දෙකයි පැන්සල් දෙකයි ගත්තා. අහන්න පෑනක මිල 20යි නම් පෑන් දෙකක් කීයද? 20යි 20යි 40යි. පැන්සල 10යි. 10යි 10යි 20යි 40යි 20යි 60යි කියලා ගාණේ හැටියට ගාණේ එතෙන්ට අවශ්‍ය දේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඉස්සරවම පෑනක මිලට පැන්සල් දෙකක් ගන්න පුළුවන්. දෙක ගුණ කරනවා දෙකෙන් හතරයි. ඊට පස්සේ හතරයි එතන හතරක් ගද්දි මේ පැන්සල් දෙකක් හා පෑන් දෙකක් ගන්න පුළුවන්. හතරට දෙයක් එකතු කරනවා 6යි. 60 බෙදනවා 6ෙන් 10යි. 10 ගුණ කරනවා දෙකෙන් 20යි කියලා අපිට පිළිතුර ගන්න පුළුවන්. නිකන් 20යි නෙමෙයි, අනමනන් නෙමෙයි. ඒකකේ දාන්න ඕනේ රුපියල් කියන එක අපි එකතු කළ යුතුමයි, නැත්තම් වර්ධිනවා. හොඳයි. එතකොට මේ දවස්වල අපේ මව්බස යනවා. ඊට අමතරව පේපර් එකක් සාකච්ඡා කරනවා අපේ අනිත් ටීචර්. එතකොට මේ පේපර් සාකච්ඡා කරන එකත් ඔයාලා සම්බන්ධ වෙන්න සුජේ YouTube නාලිකාව හරහා. කිසි ගැටලුවක් නැහැ අපිට හොඳින්. එතකොට විභාගෙට තව තවත් වැඩි වැඩියෙන් සූදානම් වෙන්න හැකියාව තියෙනවා. නිමල් තරප්පු පෙළක 7 වන පඩිය මත සිටි. ඔහු පඩි දෙකක් පහළට බැස්ස විට පඩි පෙළේ හරි මැද පඩියට බැසිය හැක. ඒ අනුව තරප්පු පෙළේ ඇති මුළු පඩි ගාන අහනවා. නිමල් තරප්පු පෙළ 7 වන පඩිය මත ඉන්නේ. ඔහු පඩි දෙකක් පහළට බැස්සා. 7ෙන් 2ක් අඩු කරන්න 5යි. එතකොට ඒ දෙකක් බැස්සාම එයා ඉන්නේ හරි මැද පඩියනේ. ඒ අනුව තරප්පු පෙළේ ඇති පඩි 5 ගුණ කරන්න 2ෙන් 10යි. හරි මැද ගාන 2ෙන් ගුණ කළාම උත්තරෙන් 1ක් අඩු කරන්න. එතකොට ඒකේ තියෙන ඔක්කොම ප්‍රමාණය එනවා. එතකොට තරප්පු පෙළක 7 වන පඩිය මත හිටියානම් ඔහු පඩි දෙකක් පහළට බැස්ස විට පඩි පෙළේ හරි මැදට එනවා නම් 7ෙන් 2ක් අඩු කරන්න 5යි. ඊට පස්සේ 5 ගුණ කරන්න 2ෙන් මුළු ගාන හොයාගන්න. 2ෙන් ගුණ කළාම උත්තරෙන් 1ක් අඩු කරන්න. 5×2 10යි. 10ෙන් 1ක් අඩු කරන්න 9යි. ඒ අනුව තරප්පු පෙළේ ඇති මුළු පඩි ගාන කීයද? 9යි කියලා අපිට පිළිතුර ලබා ගැනීම හැකියාව තියෙනවා. කිසිම ගැටලුවක් නැතුව. හොඳයි. අන්න ප්‍රශ්න 13ක් කෙරුවා. අවනම් විභාගෙදී මේ විදිහ කිසි ගැටලුවක් නැහැ. 10ක් කරනවා 25යි, 30යි, 33ක් අරගෙන ඉවරයි මේ වෙද්දී. හොඳයි. යන් 14 වෙනි ගැටලුව. අකුණු සහිත රෝදයක් පහත දී ඇති රේඛාව දිගේ ඉදිරියට පෙරලන විට හමුවන හිස් කොටුවලදී ගොඩනැගෙන සංඛ්‍යාව 5න් 1 යගේ කීයද? රයිට්, හිස් කොටුවල ගොඩනැගෙන සංඛ්‍යාව බලන්න කීය දෙන්නේ? පළවෙනි එකේ 2, ඊළඟට එනවා 6, ඊළඟට එනවා 8, ඊළඟට එනවා 4, ඊළඟට එනවා 5. මේ කොටු ගාන අතෑර අතෑර තමයි යන්න ඕනේ. අතෑරලා එකින් එක ඇඳලා ඇඳලා බලන්න. එතකොට එනවා 26845 කියන සංඛ්‍යාවක්. එනවන වෙනස්ම ගාණක්. ඒ කියන්නේ පළවෙනි ස්ථාන්ට 2 එනවා. ඊට පස්සේ කොටු යනවා 1 2 3ක්. එතකොට 1 2 3ක් කරනවා. ඊළඟට එන්නේ 6. 6 ඉදනුත් ආයේ කොටුවක් දැල්ලා ඊළඟට එන්නේ කොටු දෙකක් අතා එනවා. ඒ විදිහට යන්න තියෙන්නේ. කිසි ගැටලුවක් නැහැ. එතකොට අපිට එනවා 26845 බෙදන්න. 5න් 1 නේ හානි. 5න් බෙදුවා කීයද? පිළිතුරනවා 5369. එහෙනම් අමොන හිස් කොටුවල දී ගොඩනැගෙන සංඛ්‍යාවේ 5න් 1 අගේ කීයද? 5369යි කියලා පිළිතුර ලබා ගැනීම හැකියාව තියෙනවා 14 වෙනි ප්‍රශ්නයට. හොඳයි. යම් 15 වෙනි ප්‍රශ්නයයි. පහත් සටහන හොඳින් නිරීක්ෂණය කරේ ඇසරින් දී ඇති රූප වලින් කියන සංඛ්‍යාවේ දෙගුණය. හරි. මෙන්න බලන්න හැඩතලයේ අනුව සංඛ්‍යා ගන්න තියෙනවා. මේ හැඩතලයේ තියෙන ඔන්න 1, අර පැත්තට හැරිලා 3, උඩ පැත්තට හැරිලා කිය තියෙන්නේ 2. ඊට පස්සේ මේ වගේ යට පැත්තට හැරිලා තියෙනවා 8. එහෙනම් 1328 එක දෙකෙන් ගුණ කරන්න. දෙවරක් 8 16 6 දැම 1ක් විතර. ඒ දෙවරක් 2 4 1යි 5යි. දෙවරක් 3 6යි 1යි. දෙවරක් 3 6යි. දෙවරක් 1 2යි. 2656. හරිද ඔය පුතේ?
එහෙනම් ඔන්න අද දවසේ අපි ගණිත ගැටලු 15ක් සාකච්ඡා කරලා අවසන් කෙරුවා විභාගේ ළඟයි. විභාගේ ළඟ හින්දා තව දින 63ක වාගේ කාලයක් තියෙන්නේ. විභාගේ ගොඩක් ළඟ හින්දා අපි වැඩිපුර ගැටලු තමා හදන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ ගැටලු හදද්දි මොකද්ද කරන්න ඕනේ? අපේ නිතර නිතර සුජේ YouTube නාලිකාව බලන්න. වැඩිම ලකුණු ගත්තොත් අපේ සුජේ නැන්දලා මාමුලට තෑගි දෙනවා. ඒකින්ද ගණිතයේ ප්‍රශ්න පත්‍ර ඊට අමතරව පරිසරය සිංහල මේ මව්බස පාඩම් ගොඩාක් අපේ YouTube නාලිකාවේ තියෙනවා. ඉතින් ඒක කරගෙන යන්න ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාලට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න හැකි වෙනවා. එසේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් නැවත ලබන සතියේත් ඔයාලා මාත් එක්ක හම්බ වෙමු. හොඳින් විශිෂ්ටත්වයේ භාග ලියලා ලකුණු ගන්න එකතු වෙන්න අපි සමග. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් පුතේ. තෙරුවන් සරණයි. සුභ රාත්‍රියක් වේවා. Thank you.